අයිබුවන් දපුතේ මූලික ස්වෑංචලන තාක්ෂණවේදේ පස්වන කොට සත් එක්ක තමයි මේ අප එක වෙොලා සිටින්නේ මේ කොට සපි හඳුරනව අජවලන පදදය කියලා ඔබ දන්නමපුත පුතාල දුවලා ඉන්දන වාශ්ප මිශ්්‍රණය ඉන්දන වාශ්පවායු මිශ්්‍රණය සලින්ඩරයතුරට ලැබුණ හාම පැට්‍රල් වලදී මෙය දහනය කිරීම සඳහා අතිබෙන එකම ක්‍රමවේදය ගිනිි පුළිංගුවක් ලබා දීමම මේ ගිනි පුලළිංග ලබාදන කොටස උපකරණය එවන එ පද්ධතිය ජුරණ පදතියයි. මේ පෙට්‍රල් වාශ්පය දහනය කරන්න ගිනි පුළිගුවක් ලබාදී තුයි එහිදී ඔබ දන්නවා දෙපහර සිය් පහර පුලිංගු ජුරණයෙන් චිින්ුවට මේ ක්‍රියාකාරීත්ත්‍යය අවශ්වෙනවා. මෙන මේ විදුත් පුලිංගුවක් නිර්මාණය කරන්න ව පද්ධතිය අපි හඳුරනවා ජුරණ පදධතිය මේ ජොන පදතිය තුළ කොහොමද මේ විද්‍යුත් පුලිංගුව නිර්මාණය වෙන්නේ කියන කාරණාව අපි ඔබ සමඟ මෙන්න මේ පරිච්චේදේදී දිර්ගෝෂයෙන් සාකච්චාට භාජනය කරනවා. එහිදී ජොලන පදතිය එහනත ඉගනිෂන් සිිස්ටම එකක මෙයාආකාරයෙන් අපි තේරුම් ගව. මේ විද්‍යුත් පුලිංගුව නිර්මාණය කරන්නාව ඉලෙක්ට්‍රෝඩර් දෙක සහිත ස්පාක් පලග් එකයෝ අවශ්‍යයි අධිෝල්ටියතාවක් විසිදහක පමණ ෝල්ියතාවක්. එ විසිදහක පමණ කුඩා ෝල්ටියතාවය විශාල වෝල්ටියතාවයකට පරිවර්තනය කරන්න. එන තන් දොළහක් වී විසිදහට පරිවර්තනය කරන්න මේ ජොල පදතිය තිබෙනවා ජොනන දගරය කියලා කොටසක්. දොළහ වී ෝල්ියතාවක් තිබෙන්නේ අප බැටරියයෝ.ඒ සරල දරා. බැටරිය භාවිතා කරමින් විසිදහක පමණ අධිවෝල්ටයතාවක්. ඇති කරගන්න ඕනේ මේ විදුත් පුලිගුව නිර්මාණය කරන්න. ඒ විද්‍යුත් පුලිංගුව ඉලෙක්ට්‍රෝඩ අතරට ලබාදුන්නට පස්සේ. ඒ පරතරය හර හා ඉලෙක්ට්‍රුවන පයිනවා ගිනි පුලිගු වශයෙන්. මෙය භාවිතා කරමින් ඔන්න අපි නිර්මාණය කරගන්නවා ගිනිපුලොගුවෙන් දාානයක්. ඒ දාහනයෙන් තමයි පිෂ්ටනය දැවුණු වාත්‍යත්යෙක්ක පාල්ට ඇතියෙන්නේ. මෙතැන් ට බලමු. පැට්‍රල් එජුමක සම්පීද්න පහර අවසානයේදී. පැට්‍රල්වායො මිෂ්්‍රණය දවුන් බන්නේ විදුලි පුළගුවක් මකනින්. විදුලි පුලිගුවක් භාවිතා කරමින් මේ පැට්‍රල් මිශ්්‍රණය දවනවා. මෙම පුලින්ගුව ඇතිවන්නේ සිලින්රයට සවිකර ඇති පුලින්ගු පේනුව කේමනත්ං උස්පාක් ලක් ලින්ද්‍රරය තුළට යොමුුවන ලෙස සකස් කර ඇති ඉලෙක්ට්‍රෝඩ නමින් හැදින් වෙන. අග්‍ර දෙකක් කරහාය පොලිගුපේනුවේ තිබෙන එලෙක්ට්‍රෝඩ දෙක හරහා. මෙනම ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරමින් මේ දහනය ඇතිකරු ලබට ක්‍රියාවලිය ක්‍රාදාමය පිළිබඳව සැකවින් අපි මෙතැන් සිට විස්තර කරමු. මෙම අග්‍ර දෙකාතර පරතරය සාමාන්‍යෙන් අගල් බිදශෝ බින්දුුවයි දෙකයි පහක් ආසන් වශයෙන් මිලිමීට දශමයක් පමණවන නමුත් එම අග්‍ර අතර විදුලිය ගලායාමට දක්වන ප්‍රතිරෝධීය ඉතා වැඩිය මේ අග්‍ර අතර විදුලිය ගලායන්න දක්වන ප්‍රතිරෝධික ඉතා වැඩි ඇයි වාතයක් තිබෙන වාතවකාශරා මෙලමේට දශමහයකතර පරතරයක් තිබෙනවා දැ මේ පරතරය හරහා විදුලි පුළින්ගු පැනීමට එම එලෙක්ටෝඩ වල පරතරය ගැලපෙන ෝ විසිදහක පමණ වෝටියතාවක් ලබා දියතුයි නමුත් මේ වෝ විසිදහක වෝල්ටියතාවය වාහනයක් තුළ තබාගන්න බැහැ එය අපහසුයි එය ලබා දෙන්නේ ජොලන දගරයෙන් අවශ්‍ය මොහොතට පමණයි එනමන මේ දැවන්න ඕන අවශ්‍ය මොහොත නිවැරදිආකාරයෙන් තීරණය කර ගනිමින් ඒ අවස්ථාවට පමණක් විසිදහක වෝල්ටියතාවක් ලබා දීලා එන්ජි මේ දහන අනුපිළිව නුව අපිකම ලෙන්ද්‍ර හතරක් තිවරෙන්ජමක් හන අනුපිළිවල එක දෙක තුන හතන සිෙන්ට්‍ර තිරනක් මේ දහන අනුපිළිවලට ගැලපෙන පරිදි මෙන මේ වි පොලිංගුව ලබාදීමේ ක්‍රමවේතය මේ ජොලන පදධතයේදී විස්තර වශයෙන් පැදලි වෙනවා. එහෙන් මෙම අග්‍ර විදුලි පොලිංගුවක් ඇතිකිරීම සඳහා අධික වෝටයතාව එකතු විදුලි ධාරාවක් අවශ්‍යය මෙසේ අවශ්‍යන විදුලිධාරාවේ වෝල්ටයතාාවය වෝල් විසිදාහක පමණ ඉහල අගයක් ගන්නවා ෝල්් විසිදහක පමණ එළඟයක් ගන්න. මේ ෝල්් විසිදහක අගේ ලබා දෙන්න න ොහක් වී බැටියක් එවනන් දොළහක් වී බැට්‍රිය භාවිතා කරලා කොහොමද මේ විසිඳහක් වෝල්ටියතාව ඇති කරන්නේ. තවද විනාදියකට වට තුන්දහා බැගින් කැරක වෙන සිලිින්ඩර හතරේ එන්ජිමක එක්සිලින්න්ඩරයකට විනාඩියකට බල පහරවල් එක්දස් පන්සියක් බැගින් බලපහරවල් හයදාහක් ඇති කරන්න ඕන බලපහරල් හයදාහක් අපිකෙමු Rරපම් එක තුන්ගහක් වනවා කිසියම් එෙන්ජිමක නදසය තුදහර තිෙනවනන්නේ එදකට විනාඩිය වට තුන්දහක් කැරකෙනවා මිනිත්තුවකට එනම් බලපහරවල් සියූ පහරෙන්ජමක බලපහරවල් එක් පන්සිිය යැයි සෑම වට දෙක්කට වතාවක්ු බල පහරක් එක්න්ස එකසිලින්න්දරයකට එමන ස්රෙන්න්ර හතරකට එක්ද පන්සේවා හතරක්කු හය දහක් පමණවෙනවාු. එනම් තප්පරයක් තුළදී එන්ජමී ඇතිවන බලපහරවල් ප්‍රමාණය සීයකිී එම නිසා මේ හයදාහ බෙදීම හැටි බෙදල ගත්තාහම අන්න තප්පරයකට බරපරවල් කියියක් නිර්මාණය කරන්න ඕන සියක් තප්පරයකට බලපහරවල් සියක් නිර්මාණය කළ යුතුයි. මෙම බරපහරවල් ඇතිකිරීම සඳහා එම බලපහරවල් සංක්‍යාවට සමාන විදුලිපොලිගු සංඛ්‍යාවක්ද ඇති කළ යුතුය. මෙ ලබාදන බලපහරවල් ප්‍රමාණයට සමාන. ඉදුලි පොලින්ගු ප්‍රමාණයක් ලබා දෙෙන්න්න වට ඇයි එම කියන පුේදුව බලපහර කාරම්භෝ වන්නේ ඉදන දැවීමෙන් ඉන්දන දැවුණොත් තමයි වාශ්මමිශ්්‍රණය දැවිල අධික පීරණයෙන් බලපාර නිර්මාණය වෙන්නේ එම සෑම බලපහරක් ඇති ස්ථානයකම ඉන්දන දැවීමක් සිදුවෙන්ට ඕනේ. එමෙන් ඒ හැම පුලිගුවක්ම හොඳ ප්‍රබලතාවකින් යුක්තව ව යුතුයෙන් එ පුලින්ගෝ හොඳ ප්‍රබල පුලින්ගුවක්ුණොත් තමයි ඉඳන මිශ්්‍රණය හොදාකාරව දැවිලා අපට අවශ්‍ය බලපහර නිර්මාණය වන්නේ එමෙන්ම සම්පීන පහර අවසානයේදී මිශ්්‍රණය දැවීම සඳහා පුලින්ගුව ඇතිවිය යුත්තේ පිෂ්ටනය මුදුන් සීමාවට පැමිණීමට ස්වල්පමුොහොතකද කලින්ය දැම්ම ආකාරයට පිෂ්ටනය ගත්තහම පිෂ්ටනය ොප්ට ෙ සට මෙයා කාරයට තිබෙනවා මෙන්න මේ පිෂ්ටණය මෙන්න මේ සීමාවට එන්න මොහොතකට කලින් තමයි මේ මිශ්්‍රණය දැවීම සිදු කළ යත්තේ. මෙන්න මේ මොහත් මොහොත මොහොතක් පාසා වෙනස් වනවා ඉන්දන මිශ්්‍රණය සරුණි සරුභාවයක් එක්ක. ඉන්දන මිශ්‍රණය සරුණ සරුභාවය කියන්නේ කොමක්දපුති එජම අධික වේගයකින් එමන ම් බර දමා අධික ලෝඩ්ඩ එකක් සම්ප්‍රේෂණය කරන අවස්ථාවකදී සරුමිශ්්‍රණයක් ලැබුණොත් මෙන්න මේ මොහොත ගැනකල්පනා කරන්න නිසරු මිශ්්‍රණ ඇති වෙන අවස්ථාවක් බලන්න අන්න ඒ මොහොතට ගැලපෙන පරිදි මේ ස්පාකි කලාබාදුන්නාව මොහොත් මොහොතෙන් මොහොත වෙනස් කරන්න ඕන. මෙන්න මේ ඇතිකරන පුලින්ගුවර් මුදුන් සීමාවට කලින් ඇති කරලා මුදුන් සීමාවේදී දැවිලා තවදුරටත් පහල්ට පහල්ට එනෙක් මේ මිශ්ණය දැවෙනවා එ සබ පපුර්ණ ධහනයක් ඇතිකිරීම සඳහා මේ ස්පාක් ප්ලගයකෙන් ලැබෙන පුලිගුව ප්‍රබල පුලින්ගුවක් වයේතුයි.ඒවගේම අපි තවත් ඉදිරියට යනකුට එයට හේතුවන්නේ පුලිංගුව මිශ්්‍රණය දැවීමට යම් කිසි කාලසීමාවක් සලසාදීම සඳහාය ට මිශ්‍රණය දවෙන්න සියම් කාල සීමාවක් ලබා දෙන්නනවවා මේ TඩDC ළඟට එද්දී හොඳ බලපහරක් නිර්මාණය කර ගැනීම සඳහා මේ මිශ්්‍රණය දැවිය යුතුයි. එත් දැවන්න අපි කිසියම් කාලයක් ලබා දෙනවා. එකකාලය TDC මුදුනට ගියාම තමයි දැවන්න. එසා සරුමිශ්‍රණයන්නක් තරමක් පහලින් මිසර මිශ්්‍රණයයක් ආසන් ව මෙ මේ විදිහයට මේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් පාලනය කරන්නත් අපිට අවශ්‍ය වෙනවා. මේනිසා එන්ජිමේ වේගය වෙෙනස්වන විට ඒ අනුව ිගුව ඇතිවියුතු මහොද වෙන ස්වේ එජිමේ වේග අනුවජි මේ වේගේ ආර්පීයම කණුව. මෙම සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් පැටල් එජිමක පැට්‍රල් වාත මිශ්්‍රණය දැවීම සඳහ අවශ්‍ය විදුලි පුලිගුව සපයන්නේ වාහනේ ජොරන පාදතිය මගෙන. මෙන වාහනය තියන ජොරන පදතිය මෙන්න මේ සඳහ සයෝග දක්වනවා. අවශ්‍ය පැට්‍රල් මිශ්‍රණය නිවැරදි මොහොතේති දහනය කරමින්. ඉදන මිශ්‍රණය දහනය කරමින් අවශ්‍ය බලපහර නිර්මාණය කිරීමේ කාර්යයි මේ ජොලන පදතියෙන් සිදුවන්නේ. ජොලන පාදතිර අයත් ප්‍රධාන කොටසක් වන්නේ බැටරිය ජොලන දගරය ඩිස්ටිබියට්‍රය හා පොලිගුපේනුයි පහතරූපසටහනින් දැක් වෙන්නේ ජොලන පාදතියක පරිපත සටහනකි පහතරූප සටහනය දැක් වෙන්නේ ජොලන පාදතියක පරිපත රූප සටහනකි. මේ පරිපත රූපස ටහන දෙස මෙන්න මේ ආකාරයෙන් බලමු දැ මේ ජොලන පදතික තිබෙන ප්‍රධාන කොටස්ටි අපි බලමු.ක අක එක මොකද පුතේ බැටිය බැටිය මේ තිබ බැට්‍රිය එකහරණ එක. අක අංක දෙ මතක තබා ගන්න අක දෙක ජොලන සවිචය ඉගීෂන්විච්. අංක දෙකමකක්ද ඉගනිස විච අංක තුන බලමු අංක තුන මේ අංක තුනෙම් පෙන්නනවා අපි කතා කරන ජුවලන දගරය ජෝලන දගරය අංක තුනෙන් පෙන්ෙනවා ජොලන දගරය මෙන මේ කොටසට අපි කෙනවා ජලන දගරය මේ ජොලන දගරය ඇතුළ තිබෙනවා හතර සහ පා හතර සහ පහ කන ප්‍රාථමික දගරය සහ දවිතික දගරය කොමදද පුතේ කියන්නේ ප්‍රාථමික දගරය සහ දවිතික දගරය මෙන්න ප්‍රාථමික දගරය දතික දගරය මෙන්න මේ ජොලන දගරයෙන් තමයි අධිවෝල්ටයතාව නිපදවීමේ ක්‍රියාවලිය පාරණය වන්නේ පහ හය ිස්ටිරය හයට අපි කෙනනමකද රය හයබලන්න මේ ආරයට අංක හය ිස්ටිරයේ බද අංක හත අංක හත විස්්පාර්ෂකතුළු එහම ං ස්පර්ෂක තුළු කියලකේ නොම ස්පරෂකතුළු සහරතැවුල විශ්පාර්ශකතුළු අංට අක අට කැමියැම අංක අට කැමිය අට කැමිය අංක නමය කන්ඩෙන්සරය අංක නමය කඩෙන්සරය මෙ අංක නමය කඩෙසරය අංක දහය ිස්ටබට පියන යාගේ ඇතුළ බ්‍රමකය අග්‍ර පලිගුපීෙන් යගේ අභ්‍යන්තරයේ බ්‍රමකය අග්‍ර මෙආකාරයට පපුලිින්ගු පයනු තිබෙනවා න මතකතියාගත්තා බන්න අවතත් ඔබත්ක මේවා විස්තර කරමී යනවා මේ ජොලන පදතිය කොටස් බැටරීිය ජොලන ස්විචය ජොලන දගරය ප්‍රාථමිකය දතිීකය කැමිය ඇතුළ තියෙනවා විශ්පර්ශකතුඩු මෙතන තියෙනවා කැමිය කන්ඩන්සරය ඩිස්ිටර පයන ඇතුළේ බ්‍රමකය අග්‍ර පුළලින්ගු පේනු දැ ලා සංකීර්ණ පරිපතය මෙල මේ සංකීර්ණ පරිපතය තුළ සිදුවෙන්න උක්‍රියාදා මෙය ම ඔබට කැටියෙන් විස්තර කරන්නේ යනව මේ ආකාරයට මෙ කැටියෙන් විස්තර කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා මූලික විදුලි තාක්ෂණවේදේ දැනුම මුලක විදුලි තාක්ෂණය දැනුව බලනමා මේ සාකච්ඡාටු භාජනය කර ආකාරය ඉතාම කෙටියයු දපොතේ මෙන්න මේ ආකාරයට තිබෙනවා ප්‍රාථමික දගරය සහ දවිතිීක දගරයක් මේ තිබෙන්නේ ජොලන දගරය අභ්‍යන්තරී කගෙද ජොලන දගරය අභ්‍යන්තරේ ඉගනීෂන් කොයිල්ලෙ ඇතුලේ මෙන්න මේ ජොලන දගරයට ලබාදන්න ඕනේ සරලධාරාවක් මේ ආකාරයක් බැටරයක් භාවිතා කරමින් දන රින විතිහට ලබා දෙනවා සරලධාරාවක්. මේ සරලධාරාව දිව යුත්තේ විටිං විට කඩින්ඩවිට විට කඩින් කඩ මෙන්න මේ සඳහා මේ සරලධාරාව කැඩීමේ ක්‍රමවේදය ඇ මෙතට කියමු සරලධාරාව කඩනවා විටින් විට කඩකඩ දෙනවා මේ ආකාරයට සරලධාරාව මේ සරධර කැඩීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය කැමිය කැමියෙන් භාවිතා කද කැ කැමිය කැරකි කැරකි කිසියම් ක්‍රමවේදයකට මේ ලබා දෙන සර්රධාරාව කඩනවා. මේ සරධාරාවක් ඇති වුණ අවස්ථාවක මේ දඟරයක නිර්මාණය වෙනවා ුේශ්‍රයක්ෝ. චුම්බක ශේෂත්‍රයක් ඇතිවෙනවා ධාරාව යනවිට ඒ චුම්භක ශේෂ්‍රයක් දරාව ැතිව නවස්ථාවේදී කැඩි ගැනෝ. ඇතිවෙනවා නැතිවෙනවා. ඇතිවෙනවා නැතිවෙනවා. මේ ඇතිවීම නැතිවීම කියෙන කාරණාව දැනෙනවා දෘතිීක දගරයට. මොන දගරයට පුතේ දවිතික දඟරයට. මේ හේතුවෙන් දෘතිීක දගරයේ වෝල්ටියතාවක් ජනනය වෙනවා අ මේකර කන ප්‍රේරණය. කමක්ද මේකට කියන්නේ පේරණය. මෙ ප්‍රේරණය හේතුවෙන් දෘතිීක දඟරයේහි නිර්මාණය වෙනවා අධවෝල්ටියතාව. මෙ නිර්මාණය වන අධිෝල්ටියතාවය විසිදාහක පමණ ඉහල අගයක් වනවා. මේ නිර්මාණන වෝල්ටියතාවය විසිදාහක පමණ අගයක් වෙනවා. ඔන්න ඔපමනයි මේ ජොරන පාදතයතුර තිබෙන්නේ. මෙන්න මෙතර තිබේෙනවා දොළහ වී බැටට්‍රිය වෝල්ියතාවය විසිදාහක පමණ අධිවෝල්ටියතාවක් බවට පත්තෙනවා. මේ විසිාහක පමන අධිවෝල්ටියතාවක් බවට පත්වෙන්න හේතුව මෙන්න මෙයාගේ පොට සංක්‍යාව එනම් මෙන මෙයා දගරයේ පොටසංක්‍යාව N2 නම් N1 වා n2 ශාල වශයෙන් වැඩී. ඒ නිසා මූලික විදුලි තාක්ෂණවේදී දී පරිනාමන ක්‍රියාවලිය පරිනාාවක. විදුලරි තාක්ෂණ වේදීගන ස්සරහ පාඩංගල දිගන ගන්නවා. මේ පාඩවෙන් පසුව එන තම ඒකින් පසුව අපි මූලික් විදුලි තාක්ෂිණ වේදේදී අධ්‍යනය කනවා කොහොමදමි පරිනාමකයන්ගේ හැසරීම කියන කාරණාව. එහිදී මේ පරිනාම කළ හැසරීම සමඟ ප්‍රාථමිකය දැගරයට ඩා දෘතිික දංගරේ පොට ගාන ඩවනවස්ථාවේදී විදදු චුම්බක ප්‍රේරණමූල් ධර්මොලින් අධිවෝල්ටියතාවක් ඇතිගෙනවා. ඔන්න ඔය ක්‍රියාව තමයි. දැ අපි ක්‍රමයෙන් අධ්‍යයනය කරන් න්නේ දැන් ඔබට මෙයාගේ ඇතුළත සිදුවන සිද්ධාන්තය සමහර විට මූලි විදුලි තාක්ෂණවේද දැනුම විදුලි අන්ත්‍රහා විදුලි බලපදධති මෙන මේ පාඩන් දෙකේ ඒක දෙකේ දැනුම මේ අවස්ථාවේ නොමැතිවීම නිසා ඔබට අවබෝධ කරගන්නට බොහෝසයිෙන් හැකියාව අඩේවිී නමුත් ඉදිරයේදී ඒ පාඩන් අධ්‍යයනය කරනකොට ඔබට මේ තුළ සිදුවන ක්‍රියාකාරිත්‍යය මැනවින් තේරුම් ග්ඩ හැකියාව ලැබේ දැනට දලවශයෙන් මතකතියාගන්න විදුචුම්ගක ප්‍රේරණයක් සිදුවෙනවා මේ ජලන දගර ඇතුළතඒ විදදුච්චුමක ප්‍රේරණයේ පලය කුඩාවෝල්ටියතාවක්ු අධිවෝල්ටියයතාවක් බවට පත්වීමයි කුඩාෝල්ටියතාවක් අධිෝල්ටියතාවක් බවට පත්වීමයි හරි දැම් මේ ක්‍රියාවලය මන් මේ තියන රූප සටහන්ටබට මං ආදේශකර පෙන්නනවා මෙන්න පුතේ සරලධාරාව බැට්‍රියෙන් යන. මේ ජවාහනයේ සවිච්චක. වහනේ සවිච්චක සවිච්චක දම්හම තමයි මේ පරිපතය සම්පූර්ණ වෙන්නේ. මේ පරිපතය සම්පූර්ණ වනාට පස්සේ. මේ හරහා සරලධාරාව ගමන් කරනවා. සර්ලාධාරාව ගමන් කරාව මෙන්න මේ තියන කැමිය විෂ්පරශකතුළු යුගලය කන්ඩන්සරය මෙන්න මේ කියන උපාංග හරහා, ඒ සරලධාරාව මනාවෙන්න පටන් ගන්නවද විටිං විට විටිං විට කැඩෙන්න්න පටන් ගන්නවා ඒම කැඩිකෙඩී කෙඩිකැඩී නැවත බැට්‍රියට ධරාව ගමන් කරනවා මේ හරහා නැවත බැට්‍රියට දාරා වෙනවා එතකොට මෙන්න මේ කියන කොටස එක් කොටසක් මේ තිබෙන් ඔය කියන කොටසෙක් කොටසක් ඔබට දාම පැහැදිලී නොවෙන්න පුළුවන් මේ ප්‍රාථමික දඟරයයි මේ කැමියේ විශ්පර්ෂකතුළුයි මේ සැට්ටකයි එකක් ඒ කියන්න මෙන්න මේ කොටස තමයි ඔය කියන්නේ මේ තිබෙන මෙන්න මේ පැත තියෙනෙකොයි ඔන්න ඒ පාට්ට් එකක් ඒ ප්‍රාතික දගරය සර ධර ඇතිකිරීම ඇති කිරීමත මෙන්න මේ හරියම් සිදු කරන්නේ මෙන්න මේ කොටස තමයි මෙන්න ඔබට මා පෙන්ලා තිබෙන මේ රවුුණු කරලා. ඊට පස්ේ නිපදන අධිවෝල්ටියතාවය අරයියන්න පැයි පොලිගුවක් ඇති කිරීම සඳහා මෙන්න මෙතන නිපදන අධිවෝල්ටියතාව අයනවකු හර්ද කෙලිම් මේ පොලිගු පේනු රහා ඒ පාට්ටක තවේකක් ඒටික තමයි මෙතනින් පැනලා තිමි මේ රූපසටහන ආකාරයි මෙම පදවන්න දතිීක දගරනි පතරාධී වෝල්ටියත අර යනවා මෙන්න මේ ප්‍රදේශයට මේ ක්‍රියාකාරයුත්තය තමයි ඉදැන් අපිට සැකවින් අධ්‍යනය කරන්න තිබෙන්නේ. දැ මේ තුළ සිදුවන ප්‍රාථමක දගරය තුළ සිදුවන ක්‍රියාවලියත් අපි පළමුුව පපුතේය අධිනය කළේතුයි දළ අදහසක් ලබා ගැනීමට සඳහා විද්චුම්බක පේරණ නියමයන් විදච්චුම්බ ප්‍රේරණ මුූලධර්මයන් හා සමඟ සාකච්ඡා කරමින් කොහොමද මේ දොළහක් වී වෝල්ටියතාවයක් විසිදහක පමණ අධිෝල්ටියතාවර්තාවයක් බවට පත්වෙන්නේ කියෙන කාරණාවත් අපි පැහැදිලි කරගනමින් අපි ඉතිරියට ගමන් කරමු මේ කොටස් පිළිබඳවමයාගේ නං කියවන නමුත් දළවශයෙන් මතකතියාගැනීම වශනව අලුත්වචන මේ ජොලන පදතියීමමන තකොටෝම බල්ලට දා අලුත් වචන සමූහයක් බැටරිය ජලන සවිචය බැටරිය ජොලන සවිචය ජලන දගරය ප්‍රාථමික දගරය දවිතියක දගරය ඩිස්ටිියුටරය විශ්පර්ෂක තුඩු කැමීිය කන්ඩෙන්සරය ඩිස්ටිවියටර පියන බ්‍රමකය අග්‍ර පුලින්ගු පේනු මෙන්න මේ වචනත් එෙක්ක තමයි අපිට මේ කොටස ඔබස් සමඟ විස්තර කරන්න තිබන්නේ. නවතාවක් ම කියනෝ බැටරිය ජොලන සවිචය ජොලන දගරය ප්‍රාථමික දගරය දවිතේක දගරය, ඩිෂියර බන්ධ ස්පර්ශක තුොඩු කැමීිය කඩන්සරය, ඩිස්ියරප කියයන බ්‍රමකය අග්‍ර පුලින්ගු පේනු. මමේකකය උගණනවා සමගම ඔබ මීට අදාළවන්නා ඌ කොටස් කොහෙද තිබෙන්නේ. එමගින් සිුවෙන්න්නාව කාර්යභාරය නිසිආකාරව අවබෝධ කරගතයතුයි. ඉහළට ඉදිරයට ගමන් කරන්න ප්‍රථම නැවතතාවක් මං මතක් කනවා. මේ අධිවෝල්ටියතාව නිර්මාණය කරන්නේ කවුරු මගින්ද ජොලන දගරයමු. ඒ ජොන දගරය තුළ තිබෙනවා කොටස් දෙකක් එහ තමයි ප්‍රාථමික දගරයයි අනිත්තක දතික දගරය. මකදපුතේ ප්‍රාත්මික දගරයයි දතික දගරයයි. මෙන්න මේ ප්‍රාථමික දගරය කියන කොටසිං තමයි මේ විසිදාහක වෝල්ටියයතාව නිපදවන්ඩ ලබාගන්න සරලධාරාව, ඩඩකඩ දෙන්නේ ඇති කරන නැතිර නැතිරනවා නැතිකරන ස්විචක් ආකාරයට මේ ප්‍රාථමක දගරයේ දරාාව ඇති කරනවා ඒ දාරාව ක ඇතිවි කිරීම නැතිකිරීම හේතුවෙන් තමයි මේ දතිීක දගරී අධිවෝල්ටයතාව නිපද වන්නේ එනිපදන කාරණාවඩපේ කැන ප්‍රේරණය ඒ ප්‍රේරණයව අධවෝල්ටියතාව තමයි දහන අනුපිළිවල් අනුව අදාළ සිරිින්ද්‍ර කලා පුළිගුකාර පුලිගුපියයනු කරා ක්‍රමක්‍රමයෙන් විෙධාර. මේ පරි පතස සටහන මතක තබා ගෙන අපි ඉදිරි කොටස් අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කරම්. ජලන දගරය. මේක තමයි ජොලන පදතියතිබෙන ප්‍රධානම කොටස. මෙගෙන් තබයි මෙන්න මේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යන්නේ. ජොන දරය මේ ග්‍ය ත න ප්‍රාතිමක දගරය ස දවිතික දගය කියලා කොටස දෙදක් ප්‍රාතිම ද ද දග . ට විසිදහ වෝල්ට යතාවක් නිර්මාණය කරගන්න පුළුව. එ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම ඉන්ජනේඩු පසුබිම බෞතකද්‍යා පසුබිම ධාරා විද්්‍යතිය භාවිතා කරමින් අපි මෙයාකාරණටිගෙන ගන්නු සහකරමුෝ. මෝටවාහනවල භාවිතා කරන බැටරිවල වෝල්් යතාවන් වන්නේ වෝල්ට් හයක් කෝ දොළහකි. පුළිගු පේනුවවෙහි පොළින්ඟගුවක් ඇතිකිරීම සඳහා අවශ්‍යෝ් විසිදාහක් පමණවන අධි වෝල්ටියතාවකට මෙම වෝල්ට හයහෝ දොළහා හෝ වෝල්ටයතාව නැංවීම සඳහා ප්‍රධාන වශයෙන් උපකාරී වන්නේ ජොලන දගරයයින් උපකාරී වන්නේ ජොලන දගරයයි මේ ජොලන දගරේ ක්‍රාකාරීත්තුවය සඳහා සහය වනවා කැමිය විශ්පර්ෂකතුළුගලය කණ්ඩෙන්සරය මෙන මේ කොටස උපහයෝගී කරගෙන එ කොටසු තුලදී සරලධාරාව කැඩීමක් සිදු කරලා ආශෙන් ප්‍රේරණයෙන් තමයි අධිවෝල්ටියතාවක් ජනත කරන්නේ ජොනන දගර ක්‍රියාකාරී වන අයුරු ඉගැනීමට පෙර එහි ක්‍රියාකාරයත්වය සම්බන්ධ විද්ධතය හා චුම්භකත්වය ගැන සරල දැනුමක් ලබා ගැනින් වැදගත්තේන් දැමේ ජොල දගර ක්‍රියාවල අප දුවේපුතේ තරුම් ගන්න්නෙනවානන්නේ ඒ ජොල දගරය ක්‍රියාව තේරුම් ගන්න අපිට සරලධාරාවේ විද්ධතයේ චුම්භකත්ව තිබන ගොඩාංග අවබෝධරන ින්දන බදත්තේ කතම යර අපට පැහදුදිි කරන්න පුළුවන්ගෙන්. තාම ලස්ස සිද්ධන්තයක් ලස්සන ්‍රමේදයක්ත්තිබෙනවපුොදේඒ ්‍රමවේදයක් ඔබ මතකතියාගතයුතුයි මොකද අපිට මේ ඉගනගන්න දේ ඉදරරියේදිීත් නැවත අපට එකගැගන්න තේරවා විද්තියයා හා චුම්භ කත්තුය කියෙනන කොට සේදී. ඒ සදහ අපි ටෝම බයිල්ල තිගන අප විද්ධතියාහා චුම්භකත්වය කෙනන කොටස ඉගර ගත්තාහම මේේද අපිට කවදහ දවසක සංසන්ධනය කර නැවතද්‍යනයක නිරතවැන්න පුළුවන්. පහත රූපසටහනේ ඒ රූපයේ පෙරන ආකාරයට දගරයක් සකස් කර එහි දෙකලෙවරට බැටරයක් සම්බන්ධ කර දගරය තුළින් විදුරිධාරාවක් ගලායාමට සලස්වන්න දෙම් බලන්න මේ පැත්ත මේ රූපය දෙස බලන්නවා දෙමේ ජොලන දගරය ක්‍රියාකාරතවය තේරුම්ගන්න යපියන්න බැටට්‍රිය තියෙනම ජොලන දගරයක් තිබෙනවා ගැලනෝමීට යක්ක් තිබෙනවා චොම්බභක යක් තිබෙනවා දැ මේ මාලිමා කටුවක් මේ ස්ථානයට ගෙනාවහම උබට පැහැදිලිව පේෙන් නඕනේ මෙන්න මෙයාගේ වටා චුම්භකශේෂ්‍රයක් නිර්මාණය වෙලා තියෙන බව. ඒ අපට මාලිමාවේ හොයාගට පුළුවන්. මෙගේ දගරයකට ධාරාවක් ලබා දුන්න හම චුම්භක සේෂ්‍රයක් ඇති වෙනවා. එය ගැන පඇත්ත. බැටරිය අයින් කරලා මෙන්න මේ චුම්බකය චලනය කරනවා මෙන්න මේ දගරය ලඟ එත්්චලනය කරහම මේ ගැලනෝමීට්‍ර පාටාංකය විචලනය වෙනවා. එයින් අදහස් කරනවා මේ චුම්භකය වෙනස්කිරීමෙන් ගැලනෝමේට්‍රය පාටාකයක් ඇතිවෙනවා කියලා කැන දරාවක් ඇතිවෙනවා. අපි විදු්චුම්බක ප්‍රේරණය මගදපුතයේ මේ ලස්සර නම විදදු්චුම්බක ප්‍රේරණය. විදදු්චුම්බක ප්‍රේරණයකෙන කොටසේදී අපි කතා කරනවා මේ වගේ දගරයක් නිසලව තබාගන දැන චුම්භකශේෂත්‍රය මේ වගේ චුම්බකයක් භාවිතා කරමින් ඒ චු චුම්භය එයාට මෙහාට චලනයකිරීම වෙනස්කිරීම හේතුවෙන් මේ දගරී ප්‍රේරිත විදදුද්ගාමක බලයක් හෙවත් ධරාවක් ඇති කරගන්න පුළුවන් ඇත්තන මේ කුඩා සිද්ධන්තය විදුලි ජනය කිරීමේ මූලධර්මය හා සමානයි දෙැවිදුලි බලාගාරයක විදුරිය ජනය කරනවනි ඒ ජනය කරන මූලධර්මය හා සමාන මූලධර්ම ඇත්තමයි කුඩා පරීක්ෂණයක මේ කරන්න ඇත්තරම ජනකන්තරයක් තුළ සිදුවන ක්‍රියාකාරත්වය කුමක්ද මේකට කරන්නේ දැම් මේ චුම්බකේ ගත්තාහම චුම්බකේ වටා තිබෙනවා චුම්බක බල්රේකා ඔබ දන්නවා චුම්බ වල්රේකා හදුරාගන්න තිෙන ක්‍රමවේදය යකඩ සුඩු ස්වල්පයක් සුදු කදා කඩදාසයක් මතදාවත් දාලා යටින් චුම්බකයක් තිබ්බහම ඒත් චුම්භක බල්රේකා පිට නව අපිට පින්නේ මෙන්න මේ චුම්බක බලරේකා මේ දගරය තුළට ලංකිරීම ඈත්කිරීම ලංකිරීම, ඈත්කිරීම හේතුවෙන් මෙහරහා ධාරාවක් ගලා යන්න උත්සාහ කරනවා. මේකටපෙන විදදුච්චුම්බක ප්‍රේරණය. මොකද මේකට කියැන විදදුච්චුම්බක පේරණය මේ ජනකයන්ත්‍රය තුළත් මෙවැනි ක්‍රියාදාමයක් වන බව මතකතියා ගන්නු. මාලිමා කටුව රූපයේ දැක්වෙන ආකාරයට, දගරය අසරට ගෙන ආවිට මාලිමා කටුවේ දිසා වෙනස් වී දගරයක්ෂයදිගේ පිහිටන බව පෙනි. මෙන්න මෙතෙත්ට මාලිමා කටුව ගෙනැල්ල බලනකොට මේ වටා චුම්භක සේෂත්‍රයක් අනිවාරයෙන් පහිටනවා. මේ වට චුම්භ සේෂත්‍රයක් අනිවාරයෙන් පිහිනවා. යට නෝත් පෝල් එකක් එමනැත්තන් දක්ෂිණ දරවයක්ෂහා උත්තරදරවයා. නෝත්තැන් සවෞත්පෝල් පවතිනෝ. එනිසා තමයි මාලිමා කටු උත්ක්‍රමණය වවෙනි මාලිමමා කටුව ම්ක වලත්වයට චුම්බක දිසාාවට යොව වන චම්බ කුතුරට යොහුවෙනවා ඒ උතුර තින පැත් හ දුණු තියෙන පැත් එක මාලිමාකට උත්ක්‍රණ වවා එකගැන චුම්බක ශේෂ්‍රයක් මයා ගිතු අන්තර්කතයි. ඉන් පසුව පුදේදුවේ මාලිමාකටුව සෑමිටම උතුරු දෙසට යොමුම පවතී එය වෙනස් වන්නේ මාලිමාව චුම්භකය අසරට ගෙනා විටය දැ සාමාන්‍යය මාලිමාක කටුවක් තිෙන උතුරු දිසාට යොමු වෙලා නමුත් මේ අසරට මාලිමා කටුව ගන සෑම විටකදීම. මාලිමා කටුවේ උත්ක්‍රමණය වෙනස් වනවා වෙනත් දිශාවට යොමු වෙනවා. දැ මේ මාලිමා කටුව වෙනස් දෙසාාවකට යොමුවීමෙන් අපි අදහස් කරන්නේ මේ වට චුම්බක ශේෂ්‍රයක් පිටනවා ො දගරයක්ක් කටන්න චුම්බක ේෂ්‍රයක් පිටනවා. දැ මෙතනද සිදුවන්නේ ඊටවට හාත් පසින් වෙනස් ක්‍රියාව. මේ ගැලඩුවමීට්‍රය එමනත් තන් මාලිමාවයි පැට්‍රියැයි පැත්ත කින්දාලා මේ දගරයට හලනවා ගැල්ල නොමේට්‍රය කයිරනවා චුම්බකය ලංකරනවා ඇත් කරනවා. චුම්බකය ලංකරනවා ඇත් කරනවා. එහිදී බලම් දගරේ දරාව නැතුව විට කටුව පුරුදු ලෙස උතුරු දිශාවට එල්ලවේ. දරා වයින් කරහම දරවයින් කරලා බැට්‍රිය අයින් කල්ලලා මාලිමමා කටුව ලංකරහම ලිමාකට සුපුරුදු පදදි උතුර ශටය එක ු ේෂ්‍ර ඇැව. නැවත දගරය තුළින් දරාව ගලායාමට සැලස් සුවෝත් මුල් අවස්ථාවීද මෙම මාලිමා කටුවද දගරයක්ෂේදිගේ පිහිනවා. දගරේදිගේ පිහිරනවා. එකකැන දගරය තුළ නෝත් පෝල් සෞද්පෝල්, චුම්භ සේෂයක් නිර්මාණය කලා. කැ දගරයකට ධාරාවක් ලබාදුහාම ඒවටා ඇතිවෙනවමකද චුම්බකශේෂය. මේ තමයි ලෝකයේ මේ තරම් පෙරලි කාරි තත්තුවයට පත්වවෙන්න. හේතුවෙච් සිද්ධාන්තේ. මේ අනුව මෙ පරීක්ෂණෙන් අපට හොඳ නිගමනයකට බැසගත හැකිබී එනම් දගරය තුළින් විදුරිධාරාවක් ගලායාමට සැලැස්සූ විට එම දගරය චුම්භකයක ගතිගුණ පෙන්වයි. අඩ චුම්භකයක ගතිගුණ පෙනෙනවා මෙන්න මේ දකරය. මෙ විදු චුම්භකත්ව යයි මේ කතා කරන්නේ පුතේතු වී. ඉන් පස්සුව අපතියෙනවා මෙ ආකාරයට දැන් බීරූපය දැක්වෙන ලෙස තබත් දඟරයක් එහි කෙලවරට සංවේදී ගැල්ලොනෝමීටරයක් සමඟ සවි කරන්න සංවේදී ගැල්ලෝමිටය තුළෙන් කුඩා විදුලි ධාරාවක් කලාගියද එය පෙන්නුම් කරයි මේ සංවේදී ගැලනෝමීට්‍රයක් කියල කියන්න මේ බීරූපය මේක ඒ රූපය මේක බීරූපය සංවේදී ගැලනෝමීටයක් චූටි ධරාවකට පවා සංවේදී වන ගැලනෝමීට්‍රයක් තමයි මේතැන්ට හයි කරන්නේ ැනෝමට්‍රය හයි කරල්ලා මේ චුම්බකයක් දන්ඩ චුම්කයක් ලංකරනවා ඇත් කරනවා ලංකරනවා ඇත් කරනවා මේ ලංකිරීම ඇත්කිරීම සිදුව අවස්ථාවේදී මේ පරිපතේ ධාරාවක් ගලාගනය නවද කියලා බලවා මේ පරිපතේ දරාවක් ගලාගෙනයන්න වාද නැද්ද අපිට හොයන්න පුුවා කාගෙද ගැලනෝමීටරයි දැන් දගර යාසලට දණ්ඩ චුම්බකයක් ගෙනඉන්න එවිට ගැලනෝමීට්‍රර කටුවේ උත්කරමයක් ඇති වී. නැවතන ඇතිවීයි. ඒත් චුම්භකය චලිත නොකර ඇතිවිට කිසිම උත්ක්‍රමණයක් ඇති නෝවන බවද පෙනේ. තවත් ලස්සන ක්‍රියාව. චුම්බකය ගිලංඟට ගෙනාපු සැනින් මේ ගැනනොමටර පාටකය උත්කරමයක් වෙනවා. නමුත් ළඟතියන් හිටයට මකුත්වෙන්නේ චුම්භකය ලංකරනවා ඇත් කරනවා ලංකරනවා ඇත් කරනවා ලංකරනවා ඇත් කරනවා මේ ලංකිරීම ඇත්කිරීම සමඟ අන්න. උත්ක්‍රමණය විදිශා දෙක්කට වෙනවා. වමට දකුුණට වමට දකුණට මේ ගැලනෝමීට්‍රයේ උත්ක්‍රමණයක් කරනවා. එහමනං චුම්භකය මොනා කළ යුතුද නිරන්තරයම චලනයකරෝතුන් ධාරාවක් ඇතිවන බවපේනවා. නමුත් ළඟවතියන් හිටියොත් එකවරක් උත්ක්‍රමණය වෙලා ඊළඟට මේ උත්ක්‍රමණයවෙන්න ඇතුව නවතින්න පටන් කනවා. දැන් චුම්භකය ඉවතරය යන්න ගෙන න්න එවිට ද ගැලනෝමීට්‍රය කටුවේ අනෙක් පසට උත්ක්‍රමණයක් ඇතිවී නැතිවෙන බව පෙනේ. ලංකරනකොට එක පැත්තකට ඇත්කරනකොට තවත් පැත්තකට මෙආකාරයට දෙපසටම ගැලනෝමීත්‍රය මොනාාවෙනවද උත්ක්‍රමණයක් වන බව පේනවා. එමෙන්ම චුම්භකය ඉක්මනින් ගෙන යන විට වැඩි උත්ක්‍රමණයක් ඇතිවන බවද. සෙමින් ගෙන යන විට තුම්බකයේ ඇතිවන බවද පෙනේ. මෙයා පරීක්ෂණයෙන් තවත් නිගමනයක් අපට එලබී හැක. ද ග දගර තර චුම්භකය ලංකරන ඇත් කරන මේ ලංකරන ස්පීඩ්දක වැඩි කරනට මේ උත්ක්‍රමණය වැඩිවෙන්නටන්ගන්නවා. ඇැක හෙමටගොන්න අප මේ ක්‍රියාවෙන් විදුලයක්ක් නිපදවන බව පේනවා විද්තය මූලික හරයන් තමයි පැදලි කරන්නේමට හා සමාන ක්‍රියාවලියක් තමයි ජනකය සිදුවන්නේ. මේ නිර්මාණය තමයි මුල්ලෝකෙට විදුලිය දායද කරපු ක්‍රමවේදය. අයු බලාගම ටිකෙන්ටිකක් හටයාම එනම් දගරයක් කසනට චුම්භකයක් ගෙනයේේද හ. ඉවතට ගෙනයාමේ දී එම දගරයේ විදුලි ධාරාවක් ඇතිවේ යන්නය ඉහෙත් එම ධාරාව ඇතිවන්නේ චුම්බක චලිතය වන මොහොතකට පමණින් චලිතය වේගේ වැඩි වන විට ඇතිවන ධාරාවද වැඩිවී චලිතයේ වේගේ වැඩි වනවිට ඇතිවන ධාරාවත් වැඩිවෙනවා මේකට අපෙන ප්‍රේරිත ධාරාව මොකදපුතේ ප්‍රේරිත ධාව ප්‍රේරණය වනවා ඉබේ ඇති වෙනවා වගේ අදහස්සකින් ප්‍රේරිත ධාරාව කියෙන වචනය අපිමටල බා දෙෙනවා. නැවත දෙව නවස්ථාවේදී කළ පරීක්‍ෂණය සලකා බලන්. එදී අභභාවිතා කළේ ස්ථීර චුම්භකයකි. දැන් එම ස්ථීර චුම්භකය වෙනුවට පළමු දගරය යොදාගනිමු පහතරූපසටන් අඩුව චුම්බකය එහා මෙහා කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය එම දගරේ ගලන ධාරාව ඇතිකිරීමෙන් හා නැතිකිරීමෙන් ලබාගත හැකිවේ. දගරය තුළෙන් ගන්න ධාරාව ඇතිවී නැතිවෙනවිට දගරේ චුම්බක ගනි ගතිගුණද ඇතිවී නැතිව යි. දගරය තුළින් ගන්නල ධරාව ඇතිවී නතිවී යන විට දැන් ඒ වගේම පළමු අවස්ථාවට එනවා. පළමු අවස්ථාවේදී අපි ධාරාවක් යවලා පැත්තකෙන්තයන් හිටිය චුම්පකයෝ. ධාරාවක් යවල මේකැව පැත්තකින්තියන් හිටියා චුම්පකය මේ තිබේ මෙතට හරි මේ බැට්‍රේ දගනො ස්විච්චකක්. ැට්ට මේ කාරය ස්විච්චකක්ත් දාගන්නවා. ස්විච්චක ඔන් කරපු ගමන් චුම්භක සේෂ්‍ර ඇතිවෙලා මේ මාලිමමාාව උත්ක්‍රමණය වෙනවා. ස්විච්චක ඕෆ කරපු ගමන් මේ චුම්භකය නැතිවෙලා මාලිමමා උත්ක්‍රමණයක් වෙන නැහැ අවස්ථා දෙකයි මංගේ අවස්ථාක නැවත පැදිලි කරවා මුලසිට පළමු අවස්ථාවටෙන් පළමු අවස්ථාවේ මෙන්න මෙතන බැට්‍රිය සම්බද්ධ කරලා මේ බැට්‍රියට ධාරාවත් දුන්න හම මාලිමාවේ උත්කරමණයක් සිදු වෙනවා. එකන මෙයාගගේාවට චුම්බකශේෂ්‍රයක් නිර්මාණ වෙනවා. ඉන් පසුව මේ බැට්‍රියට සම්බන්ධ කරලාස්විචක්. සවිචක් සම්බන්ධ කල මේ බට්‍රිය ධාව දඩා ඔන්න කරනවා. ඔන්න් කරන අවස්ථාවේදී කක්‍රමණය ඇතිවෙනවා ඇතිවෙනවා ඇති වෙනවා නැතිවෙනවා ඇතිව වෙන නැතිවනා පේනවා. ඒකනනි චුම්භක ශේෂ්‍රිය නිර්මාණයෙනවා නැතිවෙනවා නිර්මා වෙනවා නැවෙනවාවා මෙ දෙවන අවස්ථාවේ පරීක්ෂණයේදී අපටඋනේ අපි දරුවෝ මාලිමාව අයින් කරලා මෙන්න මෙතන්ට ගැල්ලනෝමීටර යක්ක්ෂහ චුම්භකයක් ගන. චුම්භකකයා ලංකරනම ඇත් කරනවා ලංකරනව ඇත් කරනවා මෙයාගේ ප්‍රේරිත ධාරාවක් මෙයාගේ ගමන් කරන බවපේන. ඔන්න අපේ පරේෂණ දෙකේ ප්‍රතිඵලය. මේ පරේෂණ දෙකේ ප්‍රතිඵලය ඔස්සේ දැන් අපි ඔන්න දගරයට එමනත්තං ජොලන දගරී ක්‍රියාකාරත්වයට අවතිීරණ වෙනවා. මේ පරීක්ෂණ දෙකේ ප්‍රතිඵල දෙක හොඳින් මතක තබාගෙන අපි ඉදිරියට පරීක්ෂණය ප්‍රතිඵල දෙක අරගෙන ජොලන දගරයේ ක්‍රියාකාරරිත්වය පැහැදිලි කරන සූදනාව වවෙමු. පහත රූපය පෙන්වන ආකාරයට, ප්‍රාථමික දගරය ලෙසද දවිතිීක දගරය ලෙසද හඳුන් වයික. ඔන්න පළමු දගරය මෙන්න දෙවන දගරය දතික දගරය මේ ආකාරයෙන් තියනකිල හිතන්න පාථමිකය දතිීකය මේ පැත්තරගන්නවා ප්‍රාථමික දගරය මේ පැතරගන්නවා ද දගරය. ප්‍රාථමක දගරට යොදා ඇති එස්වුවිචය ක්‍රාත්මක කරවී මෙ දගරය තුළින් ධාරාවක් ගලායාමට සැලැස්වීම හෝ ධාරාව නැවැත්වීම හෝ කළහැක. ම මෙයාට මෙන මෙ ආකාරයේ බැටරයක් සම්බන්ධ කරලා ඒ බැට්‍රිය භාවිතා කරමින් එස්සු විචක් මෙ තැට සම්පාත කරනවා. ඇස්සුවිචය. ධන රිනං. ාමික දගරයට යොද ඇති එස්විච්චය ක්‍රාත්ම කරවීමෙන් දගරය තුරෙන් දාරාවක් ගලායාමට සැලැස්වීම හෝ ධාරාව නැවැත්වීම හෝකළ හැක ධාරාව යනවා. ස්විච්චක ෝෆ් කරපු ගම ධාරාව නැවතරෝ ඔන්න කරන සිද්ධන්තය. ඊළඟට දැන් එස්විචය ක්‍රියාකරවමින් ගැලනෝමීටරය පරිීක්ෂා කළ විට ස්විච්චය ඇරීමේදී හෝ වැසීමේදී එහි කටුවේ උත්ක්‍රමණයක් ඇතිවන බව පෙනින් ේ ත්්‍රරණයක් ඇතිවෙනවා පේනවා.ද යාට මේ අලගට ගැලනෝමේට්‍රයක් දාලා මේක පරීක්ෂා කරහම මේ දගරී ධාරාවක් ඇතිවෙනවා නැතිවෙනවා. නිසා මේ වට චුම්භක ශේෂ්‍රයක් ඇතිවන නැතිවන බව අපට පේනවා. ඔන චුම්භකත්වයක් ඇති වුණා. පැහැදලේද හරි. එයි නොප්පු වන්නේ ස්විච ඇරීමේදී හා වැසීමේදී දීතික දගරය ඇතුළින් දාරාවක් ගලා යන බවයි. හරි අපි ඊට පස්සේ, තවත් ලස්සන වැඩක් කරනවා. මෙන්න මේ මෙතැන් තත් අපි තව ගැලනෝමීට්‍රයක් සම්පන්ධ කරනවා ලස්සන වැඩක් වෙනවා අපි මෙතනට ගැලනෝමීට්‍රය සම්බන්ධ කර මෙතැන්ට දාන. දැම් මේ දගරය අසල තියලා ස්විච්චක න් 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 ඕ කරනකුට මේ තිබ්බ දගරය නෙවෙයි මෙන්න මේ තිබ දගරය දාරාවක් ප්‍රේරණය වෙනවා ගැල නෝමේට්‍රය උත්ක්‍රමණයක් කන ලස්සන සිදහත්. මෙ මේකට අපි කියනවා අන්‍යෝ්‍යය ප්‍රහිරණය. මොකදපුතේ අන්‍යෝන්්‍ය පේරණය. මේ අන්‍යෝන්්‍ය ප්‍රේරණ මූලධර්මයෙන් මෙන්න මෙයාගේ වටී ඇතිවන චුම්භකශේෂත්‍රිය හේතුවෙන් මෙයාගේ චුම්බක සේෂශ්‍රයකුත් නිර්මාණි වෙලා මෙ හරා ප්‍රේරිත ධාරාවක් ගලාගෙන යනවා. ලස්සන සිද්ධාන්තයක්. මේ ධාරා විද්‍යතේ තියන විශිෂ්ට සිද්ධාන්ත තිරරි ක්‍රියා කාරකම්. මේ තමයි බෙල්ද්ක් කල මහා පරිමානෝශයෙන් පරිනාමක මෝටර් ජනක්‍යන්ත්‍ර නිර්මාණය කරේ මේ ප දීර්ග විස්්තරයක් උබට ඉදිරයේදී දාරාවිද්තය පාඩන් වලද අධ්‍යන කරන පුළන් ැන මතක තබාකාන්න. ඔන්න ජන දරය සුද තුළ සිදුවන ක්‍රාකාරිපත්වය මේ ටිකැටි අධ්‍යන කරන. ස්විච ක්‍රියාකරවීමේ සීග්‍රතාවය වැඩි කරන විට ඇතිවන උත්ක්‍රමණයද වැඩවී ස්විච වැඩිපුර වැඩිපුර වැඩි ප්‍රක්‍රියාම කනවිට උත්ක්‍රමණය වැඩි වෙනවා එනම් ප්‍රාථමික දගරයේ ධාරාව ඉක්මනින් කැඩීමේදී හා සෑදීමේදී වැඩිධාරාවක් දීතික දගරයේ ඇති වී මෙයාකාරයට ප්‍රාථමික දගරයේ අරගෙන ප්‍රාථමික දගරේ සුවිච කඩන කරන වේගේ වැඩි වෙනවත් එක්කම මේ දවිතික දගරයේ නිර්මාණය වන ධාරාව වැඩි වෙනවා දැ ඔබ කල්පනා කරන්න මෙන්න මේ ක්‍රියාකාරිුත්තුය උපයෝගී කරගන කොහොඳද මේ ජොලන දගරයේ ධවෝල්ටි ගතාවක් නිර්මාණය කරන්නේ දැන් අවශ්‍ය වන්නේ ධාරාවක් නිවෙනිධියෝල්ටියතාවක්නේ ද මේ වෝල්ටිගතාව සහ ධාරාව කියන සංකල්පය මට පැහැදලි කරන්න මෙන්න මෙහෙම දෙයක් ඔබට මංගන්නම් මෙන්න මේ ලක්ෂ දෙකක් ගත්තහම මේ ලක්ෂ දෙක හරහා අපි මෙන්න මේ ලක්ෂ දෙක මේ තියෙන්නේ කලා මේ ලක්ෂ දෙක හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලාගෙන යනවා මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඉලෙක්ට්‍රෝන ධාරාව ගන්නේ වැඩි විභවයක සිට අඩු විභයකට එකැන්නේ වැඩ ඉලෙක්ට්‍රෝන පීඩනය තිය ස්ථානක සිට අඩු ඉලෙක්ට්‍රොන පිටනයෙද මේ ලක්ෂ දෙක මංගන්නවා සිම්පල් ඒ සහ සිම්පල් B කියලා මේ ලක්ෂ දෙ අතර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස අපිෙන වල්යතාව විභවය වැඩ විභෝයක සිට වැි පිීරණයක සිට අඩ පීරන කලාෙක එලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ගමන් කරනවා මෙනම ඉල්ලෙක්ට්‍රෝන මගින් ඇති කරන පීරින වෙනස අපි ඉතාම සරලව විභෝවයක් වෝල්ටයතාවක් කියලා කියනවා ඒ විබව හේතුවෙන් තමයි ධාරවක් ගලාගෙන යන්නේ දැ ජොනන දඟරයක දෘතිකයේ අග්‍රතර අපි කිවලේ විසිදාහ පමණ අධවෝල්ටියයතාවක් කදන්න ඕන කියලා අධවෝල්ටියයතාවක් හදල ඒධිවල්ටිය තා දන ස්පාක් ලක්් එකට මෙන්න ස්පාක් ලගක ඉස්පාක් පලග එකේ මෙන්න මේ අග්‍ර දෙකට කියවා ඉලෙක්ට්‍රෝඩ දෙක කියලා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ දෙක අතරට මියාකාරීෙන් සම්බන්ධ කර හම් අධදිිවෝල්ටියතාවක් ඔය අතර අ කුඩා ස්පේස කරාවායිගෝය හර ඉලෙක්ට්‍රෝන පයින වැඩි විබෝයක් වැඩි පීටන යන්නේ එකතු කරන්න අවශ්‍යනය වැඩි පීට්ෙන් පලිනවා. අඩ මේ වැඩි ඉල්ලෙක්ටෝන පීරණය විසිදහක තම පමණ පීඩනය දැ නිර්මාණය කරගන්න කොහොමද. ඔන්න අපට දලාදහසක් කියෙනවා මෙහම සවිචක ොන්න ෆොන් ෝ කරනට මයා ගුද්‍රමයක් වෙනවා. මතකතිගට ඕලල් විද්‍යාාවගෙන ගත්ත පුතාාලදල ධාරාවක් යන්නේ විබෝන්තරයක් තිබ්බොත්. විබෝන්තරයක් නැතුව දාරාවක් යන්නන්නේහ. අනිවාරයෙන් විභෝවන්තරයක් අවශ්‍යයි. වෝියයතතා වෙනක්. එමක් කිසිම් ෝ ෝල්ට ියතා වෙනසාකු. මෙන්න මේ ඒ සහ බී අග්‍රවල ඇති වෙනවා. දැන් ඊනකට කල්පනා කරනවා මේ වෝල්ටියතාවේ වැඩිකරගන්නේ කෙසේද. වැඩිකරගන අපි යඩවෙනවා මෙන්න මේ දොළහක් වී කියන අගය කොච්චරගානකටද විසිදාහකට වඩා වැඩියගේකට. විසිදාාහකට වගේා ආසන්නගට අරයි යන්නවරෝ. එනම් ඔබතම තේරෙනවා ඔබටම තර්ක කරගන්න පුළුවන් කලින්කියූ පරදි මෙන්න මේ ප්‍රාථමිකේ පොටගානට වඩා. දිතිීකයේ තිබෙන පොට ගාන විශාල කරනවා. ප්‍රාථමිකේ පොට ගාන්ට වඩ දිතීකේ තියන පොට ගාන විශාල කරනවා. විශාල කරහම මේ දොළහක් වීට සාපේක්ෂව මේ ප්‍රේරණය වන වෝල් ියතාවද ඉතා අධික වෙන්න පටන්ගන්නවා. මේ තමයි ජලන දගරී ක්‍රියාකාරිත්තය අපි දැම් විස්තරෙක් කරමු කොහොමද මේ වෙන්නේ මෙන රූපසටහන දෙස අවෝධය මත ාග ඉදි යි ි ක්‍රම කරය ග කරම්. මෙසේ දතියේ ඇතිවන දුි ප්‍රේරිත විදුලිධාරාවක්, ඉන්ඩියස් කරට් ලෙස ඇදත්ව. එසේ විදුලිධාරාවක් ගලාගෙන යන්නේ දගරේ විදදුුදගාමක බලයක් වීගාබා ඉල්ලෙක්ට්‍රෝ මැගනෙටික් ෆෝස් ඇතිවර නිසාය. විදුද ගාමක බලයක්කොට කෙටියෙන් විභවන්තරයක් ෝල්ටිය තාවක් කියලා දැනට මතකතියා ගන්න පුළුවන්. විභවන්තරයක් තිබො ම දාරාවක් යන්. දරාවක් ඇති සෑම තැකව විබෝන්තරයක් පවතිනන්න විබෝන්තරයක් නිර්මාණය වෙලා යහරහා ධරාවක් ගලා ගියාව මෙසේ ඇතිවන විද්දුදගාමක බලය පේරිත විදදුද්ගාමක බලය හැඳින්න්නේ එසේ ප්‍රේරණය වීම අන්‍යෝ්‍යය ප්‍රේරණයක් ලෙස හඳුන්වයි කොබක්ත කියන්නේ අන්‍යෝනය පේරණයක් අවත් දගරයක් හේතුවෙන් වෙනත් දගරයක ප්‍රේරණයක් ඇත්වීමට අපිකරෙන ලස්සරනාමකද. අන්‍යෝන්‍ය පේරණය මියචල් ඉන්ඩක්ෂන්. අ්‍යෝන්‍ය පේරණය මියචල් ඉඩක්ෂන් කියල කියල. ඔ අන්‍යෝ්‍ය පේරණය හේතු කරගෙන දතික දගරයේ ප්‍රාථමය කෙර තම දරාව දුන්නේ දතිකර මේ දරාව ගැවුවත් හැනේ. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රේරණයක් සිදුවනාා මේ ධාරා වෙනස්කම කරපු නිසා. දැන් ඔබ බලන්න පතිේ? මෙතර සිදුවන සිද්ධන්ය නැවතත්ම පැදිරිි කරන්න කල මටික නැහෙනේ මේගේ දගරයක් කරන චුම්බකය ලංකන ඇත් කන අපි න්න මටික නැකි හිතන්නු වන්ත පැත්නහ ඔහම හ මේ දග තියාගන මේ දගටයට චුම්බක සේෂවය ලංකරන ඇත් කන ලංකරන යත් කරනවා ලංකරන යත් කරනවා ඉතකට ද මෙයාගේ ප්‍රේරණයක් ඇති වඋුණේ දැ මේක දැම්මහම කරන්නමකදද මේක චුම්බක වෙනවා චம்ப වෙනවා නැති වෙනවා. චුම්බක වෙනවා නැති වෙනවා. අර චුම්බකයක් ලංකරාහා නැතිකරාහා සමානද අන්නරි මෙතට චම්ಬයක් ලංකරනවා ඇත් කරනවා ළං කරනවා ඇත් කරනවා, චුම්භ ශේෂ්‍රයේ බලපෑ ැතිකරනවා නැතිකරනවා ඇතිකරනවා නැතිකරනවා හ සමානයි මෙහෙමත් දගරතියලා මෙයාට ධාරාව දෙෙනනවා නවත්තනවා ධාරාව දෙනව නවත්තනවා. ධදිතික දගරග දෑනවා මට ලඟට චුම්බක සේශ්‍රයක් කාවා නැතිවුණා. ගලකට චුම්ක සේෂ්‍රයක් කාවා නැතිව වුණ චුම්බක සේෂයක් කාව නැතිවුණ. අප පළමු පරීක්ෂණයේ මුලධර්මයම තමයි මෙතන්ට භාවිතා කරින්. නමුත් මේ තවත් දඟරයක් භාවිතා කරමින් ඒ දගරේ චුම්බක ගුණේ මෙයාට බලපෑම් ඇති කරලා නැති කරලා ඇති කරලා නැති කරලා මෙයාගෙන් ප්‍රේරිත දාරාවක් හදාගන්නුවට අපික නොකද අන්‍යෝන්‍ය ප්‍රේරණය. කොමදදපුතේ අන්‍යෝන්‍ය පේරණය පැදල ඇති. ඔන්න අන්‍ය ඔන්න පේරණයක් ඇති කර ගත්තා මේ තිබෙන ඒ සිද්ධාන්තය මම සාකච්ඡාකරු ්‍රද්ධාන්තය මෙන්නවා නැවත රූපසටහනකට ගුණු කරනවා නැවතත් කල්පනා කරමු මේ කොටස නැහේ මේ කොටස නැතිව මේ කොටස පමණක් ගැන හිතන්න මේ කොටස ගැන පමණක් හිතන්න මම් මේ චුම්බකය ලංකරනවා ඇත් කරනවා ලංකරනවා ඇත් කරනවා පළමු පරීක්ෂණය ප්‍රතිඵලය මේ චුම්භක සේෂ්‍රය බලපෑමේට ඇති කරා ඇතිරා නැති කරා. මේ ඇතිකිරීමේ නැතිකිරීමේ පලය හේතුවෙන් මෙයාගේ පේටද ධාරාවක් ඇති වෙනවා. එ වෙනුවට මා මොහද කරන්න පුතේ චුම්දකය ඉවත් කල්ලා තවත් දගරයක් ලංකරලා එයාගේ චුම්බක සේෂ්‍රය ඇති කරනවා නැතිරනවා ඇති කරනවා නැති කරනවා බැට්‍රියයක් කාසුවිචයක් ාවිතා කරන. ුම්ක ේෂ්‍රේ ලපෑම ඇතිවෙනවා නැති වෙනවා ඇතිවෙනවා නැති වෙනවා මේ බලපෑහ මේ අට දයනවා මේ අට දැයිලා මෙයාගේ වෝල්ටියතාවක් එක ධාරාව ප්‍රේරණය වෙනවා මෙන්න මේ කියන මූලධර්මය මේ කියන මූලධර්මය තමයි අපි මෙන්න මේ විදියටමා අදල තියෙන් මෙන්න මෙයා කාරයට අදලති හරන අ රූප සටහදම මේ විදර ඇඳල පැදි කරන්න අරගම තමයි මේ තිබෙන මේ අනි අවස්ථාවක මෙයාගේ දෙවනි දඟරයේ ප්‍රේරණය වීමට ලස්ස නක්ගේ නමකද අන්‍යෝනය පේරණයෝ කුමක්දපුතේ අන්‍යෝ්‍ය පේරණය මෙලෙස පැවැත්විය හැකි තවත් පරීක්ෂණයක් මගින් දදිතියක දඟරයේ පොටවල් සංඛ්‍යාව වැඩිවන විට එ ප්‍රේරණය වන විදදුත් ගාමක බලයද වැඩිවන බව පෙන්විය හැක මොකදද වෙන්න මෙන්න පාථමිකය ඔන්න දිතිකයවා ප්‍රාථමිකේ වෝල්ට් එකක් තිබනවානම් ඇති නැති කරනවානං මෙයාගේ පහක් වී විතර වැඩිබෙනවා. දෙ ප්‍රාථමිකේ එකක් තියාගන පොටවල් එකක් වී තියාගන දගර ප්‍රමාණ තියාන මෙහි අධ්ධික දගර ප්‍රමාණයක් වැඩි කරගන්නවා. අන්න එම අවස්ථාවේදී මෙන්න මේ ප්‍රමාණය විශාලගුණයකින් වැඩි කරගන්න පුළුවන්. විශාලගුණයකේ වැඩි කරගන්න පුළුව. පොටසංකයා මත ිපෙන් බඩුව එමන අපි ජොලන දඟරයේද කරන්න කොමක්ද ජොලන දඟරයේදී මෙන්න මේ පැත්තේ පොටසංක්‍යාවත්්‍යයාගන්න මේ පැත්තේ අධික පොට සංක්‍යාවත්්‍යයාගෙන මෙන්න මේ පැත්තර දොළහක් වී දීපු ගමන් දොළහක් වී විසිදාහක වී පමණ වැඩිවෙන්න මොකද කරන්නේ මේයාගේ පොට සංක්‍යාව විශාල කරනවා අන දොලක් වේ විසිදහක් බවට පත්තුව ම ලස්සන සංකල්පය අදනැද ලස්සන සංකල්පය තේරුන්ට තිබෙන් නැවතත්ව ොට මතක් කරනවා මෙය දර්ග වශයෙන්මං දරා විද් තේදී ඉතා පැදිලි රූප සරහන්නේය කඔොබට පහැදිලිරෙනවා එතෙක් දලවශයෙන් අධ්‍යනය කරගන තියාක. ඉන්පස්ුව කියනවා ජොලන පදතියේ ජොලන දඟරය ක්‍රියා කරන්නේද ඉහතින් දැක්වූ විද්‍යත් මූල ධර්මයට අනුවේ ජොලන දගරී ප්‍රාථමික හා දතික වශයෙන් හැඳ ඇතිත් ඇතිවන දගර දෙකක් ඇැත මෙ නතින ප්‍රාථමික දගරය මෙ නතින දිතික දගරය ප්‍රාථමක දගරේ බලපෑමෙන් දිතික දගරය ක්‍රියාත්ප කොලා අධිවෝල්ටියතාවක් ප්‍රේඩණය කරනවා. දැඟහමට අපිට අවශ්‍ය වෙනවා කිසියම් හෝ ක්‍රමවේදයකට මේ ප්‍රාථමික දගරයේ ධාරාව ඇති නැති කරන්න. මේ පාමක දංගරයේ දරාවව ඇතින ඇතිකරේ මෙන්න මෙතන ස්විච්චක් භාවිතා කරමින්නේ. න අපට වානඇතුරොටලා සවිචක් නෝ කරන්ඉන්න බෙනි. තපපරයට බල පහරවල් සීයක් වෙන වාස අන්න වශයෙන්. කලින් අපිසා කච්චා කර පලදි. තපපරයට සෙවාරයක් අපට සවිචක් ඔන්නනෝ කරන ගුවන්. බෙහේ. මේක ස්වංක්‍රීියව කිසිම් යාාත්‍රනයක් ඔසේ සිදු කළ තුයි. එකක් දෙගන්නම් ප්‍රශ්ටයන්හ. අන්න මේ යාන්ත්‍රණය ඇතිවනාකාරය, අපි දැ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමෙන් විමසාහ බලමු. ඇැේ මොලින්ම විමසා බලමු මෙන්න මේ ප්‍රාථමික දගරය තුළ මේ බැටරියන්දර දොළහක් වී බැටරියෙන් දෙන සර්රධාරාව මෙ පමණ ප්‍රමාණකමනින් කඩීම සන්දිිකිරීම විසන්දි කිරීම සිදු කරන්නේ කොහොමද කියලා. ඉන්පසු අපි බලමු මේ ප්‍රේරණය මගින් අන්‍යඔන්න ප්‍රේරණයක් වෙලා විසිදහක වෝල්ටිගතාවක් ජනනය කරන්නේ කොහොමද මේ ජොලන දගරේ. ගේ තවත් වැදගත් කාරණාවක් තිබෙනවා දැඟඔබ පළමු කොටස් ඉගෙනගෙන අවසන්නේ දැම්පුතේ තිබෙනවා සිලෙන්න්්‍ර හතරක් මේ ස්ලෙන්ඩ්ර හතරේ නිර්මාණය වෙනවා බලපහරවල් හතරක් ඒ බලපහරල් සිදුවන මොහොත ඉතාම කුඩාකාල පරතර මේ කුඩා කාල පරතරොට ගැලපෙන පරිදි මේ ජුවලන දගර එකයි තියෙන්නේ වාහනයට ජගල් ජෝනනාග නිපද වෙන්න ේ අධි වෝල්ටියයතාව බොහෝ මොහොදකරතම ඇතිවන්න ඇති වෙනවා ඇතිවෙන නතින නැතිනවා මෙතන ඔෝ ඔන් කරපු ගමන් අධිෝල්ටිගතාව ප්‍රේරණය වෙනවා ඕ කරපු ගමං අධිෝල්ටියතාවක් ප්‍රේරණය වෙනවා තර මතක තියාගන්න මෙන්න මේ කාරණාව මේ එකතු කරපු ගමන් ඇතිවනවා ෝල්ටියතාව මෙයා කඩපු ගමන් ෝියතාව ජොල්ල දගරත් මේ කනෙ වෙන්නේ. මේ වෝල්ටියතා දෙකෙන් ප්‍රබල වෝල්ටියතාව තමයි සවිච්චක ඔන් කරනවස්ථාවේ නෙවේ සවිච්චක ඕෆ කරනවස්ථාවේ. ශවිච්චක මොනාකරන අවස්ථාවේද ඔෆ කරන අවස්ථාවේ. එවන ඔන් කරන අවස්ථාවේ ඇති වන වෝල්ටියතාවය භාවිතා කරන්නේ. ඕෆ් කරලා මේ චුම්බක සේෂ්‍රය කට් කරලා නැතිකරන අවස්ථාවේ ඇතිවන ෝියතාවය විසිදහකමවන අධිවෝල්ටියතාව මේවා අර සිලෙන්ඩ රාහතරට ක්‍රමාණුකූලෝ බෙදාහරින්රුවන එවන මේ බෙදාහැරීමිත් නියමිත ක්‍රමවේදයක් පවතිනවා එ කමවේදයක් අපි ජොලන පදධතිය තුළදී සාකච්ඡාවට භාජනය කරනවා ඔබ සමඟ පැහැදිලි ඇති අපි ස්රාටයක් දොයපුතේ මේ කියන ප්‍රකාශ ඉතාම වටිනා ප්‍රකාශ සයල්ලම ඉතාම ක්‍රමාණු කූලෝ මතක තබා ගන්න පුද්ගලයා තමයි මේ විවාාගති ජයග්‍රහණය කරන්නේ තෙරුම්ගන්න මෙහි ප්‍රාථමික දගරය පොටවල් තුන්සියගපනහකින් පමණ වන අතරය දිතියක දගරය පොටවල් විසිදහක් පමණු ඇත මෙම දගර සාදා ඇත්ත පරිවරණය කරලා ද කම්බිවලෙනින් පරිවරණය කරලද ඒ කම්බියවටා කිසියම් පරිවාරක ද්‍රව්වයක් කාලප කරනලා නින්ස එකනෙකට කම්බි එක එක කම්බි හරහා ධාරාව කාන්දුවීමක් වෙන නෑ පරිවරණය කරනම්ි තමයි භාවිතා කරන අන පාථමිකේ තුන් සය පනහයි දතියගේ පොටසංක්‍යාව කියද විසිදහක පමණ ඉහල පොටසංක්‍යාවක් භාවිතා කරනවා වඩා හොඳ ප්‍රේරණයක් ලබා ගැනීම සඳහා මෙම දගර දෙකම ඔතා ඇත්තේ මුරුදු යකඩවලින් සැද එකම මාධ්‍යයක් වටාය තවත් ලස්සන වැඩා මුරුදු හරයෙන් හදන මේ එකව මාධ්‍ය මෙ ආකාරයට අරගෙන මං පෙන්න්නම් ප්‍රාථමිකය මේගේ පොට කොච්චරද තර තියනවා මේගේ පොට සංකයාව විසිදාහක් වවාගේ විසිදාක්. කලු පාටිකේ පොට සංක්‍යාව තුන් සිය පණහක් වගේ. නො එක හරේ තම ඔතලතියෙන්. අ පර්ේෂ දැක් ටිකටිකටි ටි ටිකටික ලංකරනු ද වෙනම තිබුණි කොයිල් දෙක එකම හරේ ොතනවා. එකම හරේ හොතල කරත් ඔ කොම තමයි වෙන්නේ මෙන්න මේ පැත්දට දොලහක් වී ඒබ අන්තරයක් දීලා. නැති ති ැති ති ැති කර මේ සුච්චක සුවිච කරණය කරහම මෙන්න මේ අත පැත්තෙන් මේ ලක්ෂ දෙක හරහා අපිට විසිදාහක වී පමණ වෝල්ටියයතාවක් ලබාගැනීම හැකියාවතිය විසිදාාහක වී පමණ වෝල්ටියතාවක් ලබාගැනීමේ හැකියාවති පෙනවා. ප්‍රාථමක දගරය ස්පශෂ තුඩු යුගලයක් තුොළෙන් බැට්‍රියට සම්බන්ධ කර ඇත දදිතික දගරයේ කෙලවරවල්. පුලිගු පේනු විල්ලෙක්ටුවෝඩ දෙක්කට සම්බන්ධ වී තැමේති අර අපි ඔතාගත් එක බැටරිය සම්බන්ධ කරනවා ප්‍රාතිමක දගරයට අඩුපොට සංක්‍යාවක් තුන් සය පනහත් තිබබෙක්කට මේ සුවිචය ඔන්නෝ් කරන්න සුවිචය ෝෝ කරන්න ස්පර්ශක තුඩු යුගලයක් භාවි කරනවා තුරත් කරය එකතු කරඇත් කර ස්පර්්ක තුර යාතර කිසියම් ්‍යන්ත්‍රනයගෙන් තම ඇරෙන් හ නැරෙන් බේ තත්පරයකට කීවතාවක් අවවශංශියවතාවක් කොතාසන්න වශයෙන් ආප එක තුන් දහක්විතරවනවාහනයක දතික දගරෙක් කැනවර ඉස්පාක් ලග්ක එලෙක්ට්‍රෝඩ තුඩු යුගලයට ලං කරනවා ස්පර්ශවී ඇතිවිට ප්‍රාථමික ඇතුරින් විදුරිධාරාවක් ගලායාමින් මධ්‍යාවට චුම්භකශේෂයක් ඇති කරයි. ස්පර්ෂකතුරු ඇත් කළවිට ප්‍රාථමික දංගරයේ ගලායායන ධාරාව එක්වාරම නැවති චුම්භකශේශ්‍රියය ඇතිවයයි. ස්පර්ෂක තුරු යගලය එකතු කරාව. ප්‍රාත්මක දගරවට චුම්කේෂ ඇතිවන ඇතිවන ගම දදීගේ තෝල්ටියාවක් ඇතිව වෙනවා. ස්පර්ෂක තුරු යුගලය කැඩවා ඇත් කරාාව. නිර්මාණ ුම්බක සේශුවය නතිවනවත්තෙක්කම මෙතරනොත් අි ටියතාව පේරණන වෙන ඒන් ප්‍රබල ෝල්ටියයතාව තමයි චුම්බක සේෂුවයෙන් නැති කරන හිවත් විෂ්පාර්ෂකරත ඩුගල ඇත්තනවස්ථාව, ඇතිවනු දතික කතුන ෝටියතාව ය ප්‍රබල ෝල්ටියතාව තමයි පලිගේ පුලිගු පේනුවය ස්පාක්ක එකක් ලබාගන දහනය කිරීම සඳහා භාවිතා කිරීම පැහදලි ඇති. දැම්ම සරල සිද්ධන්තය ප්‍රායගක ක්‍රියාවල තෙක්ක න්න සිදුවන ක්‍රියාදාමය දඒ පොතේ ඔබට පැහැදලි කරා අපි ඊළග පරිච්චේදේදී මෙන්න මේ ක්‍රියාකාරිත්තුවය කොහොමද ජොලන පදතයක් තුළ සිදුවන්නේ කෙන කාරණාව අපි ස්තර කරමෝ.